කුසල් ජනිත්ගේ ඒ ඇතිවෙච්ච තත්ත්වය උඩ ICC එකෙන් සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ තියෙන තත්ත්වය අනුව ඔහුට තාවකාලිකව අත්හිටුවීමක් නැත්නම් තරඟ වලට සහභාගී වීම අවුරුදු 4ක කාලයකට අත්හිටවලා තියෙනවා. එහෙම තත්ත්වයේදී අපි ජනවාරි මාසේ තමයි පාලක මණ්ඩලයට පැමිණියේ. ඒ වෙනකොට කුසල් ජනිත් ඔහුගේ නීතිඥ මහත්වරුන් එක්ක ඒ තීන්දුව අභියෝගයට ලක් කරලා පරීක්ෂණ අභියෝගයට ලක් කරලා තිබුණා. අපිට කුසල් ජනිත් ඇවිල්ලා හම්බ වෙලා කතා කරලා මාව මුණ ගැසුණා. ඊට පස්සේ ඔහු අපින් ඉල්ලීමක් කරා ඔහු වෙනුවෙන් නියෝජනය කරන්න පුළුවන්ද කියලා. පාලක මණ්ඩලය සිළු දෙනා එකඟ වුණා කුසල් වෙනුවෙන් සම්පූර්ණයෙන්ම නීතිමය සහයෝගය සහ තාක්ෂණ සහයෝගය ලබා දීලා තාක්ෂණ සහයෝගය ලබා දෙන්න. එතකොට අපි ඒ නිසා ඒ ගැන ක්‍රීඩා මුතුමාවත් දැනුවත් කරා. එතුමා සම්පූර්ණයෙන් අපිට සහයෝගය ලබා දීලා අපි ICC එකට දැනුවත් කළා. ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නියෝජනය කරන නීතිඥ මහත්වරුන් සමග වැඩ කරන්න කුසල් වෙනුයි. අපි මෝගන් ස්පෝර්ට්ස් ලෝකේන ආයතන එංගලන්තයේ පත් කරා කුසල් වෙනුයි නියෝජනය කරන්න. මෝගන් ආයතනය විසින් උපදෙස් දුන්නා මේ ලැබිලා තියෙන තහනම ඉවත් කරන්න නම් තාක්ෂණයෙන් අපි කුසල්ව ඔප්පු කරන්න ඕනේ ඔහු නිවැරදියි කියලා. ඒ තාක්ෂණ පරීක්ෂණ දෙකකට කුසල්ව අපි යොමු කළා. දැන් එකක් ඉවරයි. ඒ තාක්ෂණ පරීක්ෂණ දෙක ගැන මට විස්තර කියන්න සුදුසු නෑ තාම. ඒ තාක්ෂණ පරීක්ෂණ දෙකෙන්ම දැනට තත්ත්වය අනුව කුසල් නිර්දෝෂභාවයක් තමයි තියෙන්නේ. ඒ නිසා අපි මේ වාර්තාව අවසාන වශයෙන් අපිට ලැබෙන්නේ අප්‍රේල් මාසේ 20 වෙනිදාෙන් පස්සේ. ඊවාසේ අපිට මේ මාසේ පළවෙනි සතියේ ICC එකෙන් අපිට විශේෂ ඉල්ලීමක් අපි කරනවා නැවත කුසල්ගේ තහනම ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු කරන්න කියලා. ඊට පස්සේ ඒක ක්‍රිකට් කමිටියක් තියෙනවා. ඒකට දාලා කුසල්ගේ ප්‍රශ්නේ විසඳගන්න අපි බලාපොරොත්තු වෙනවා ICC. ඉතින් ඒ අපි අලුතෙන් ගත්ත ගමන් මාර්ගයේ උඩ ඔහුගේ නිර්දෝෂභාවය වෙනුවෙන් පෙනී සිටින තමයි අපි බලන්නේ. ඉතින් මේ තත්ත්වය අවසාන තීන්දුව එනකම් දැනට ඔහු අත්හිටවපු ක්‍රීඩකයෙක්ට අපිට සහභාගී කරගන්න නීත්‍යානුකූල වශයෙන් බෑ. ඔහුට අපේ කිසිම පහසුකමක් සඳහා එන්න පුළුවන් කමක් නැහැ. අපි කුසල් වෙනුවෙන් අපි ICC ගත්ත එක ජාත්‍යන්තර සම්මේලනයත් එක්ක සාකච්ඡා පවත්වාගෙන යන නිසා මම බොහොම කැමතියි ඔහුගේ සම්පූර්ණ කාර්යභාරය ඉවර කරගන්න. ඔහු ගැන කතා නොකර ඉන්නවා නම් තමයි අපිට කරන ලොකුම සේවය.